දරුණේ ගිලුම්කරණේ තාම වැදගත් කොටසකට අපි ඊළඟට ප්‍රවිෂ්ඨ වෙන්නේ අපි චුට්ටක් මීට කලින් කතා කරපු දේ මේ කොටසත් එක්ක ඉස්සෙල්ලාම අපි සම්බන්ධ කරගෙන ඉමු බලන්න අපි කතා කළා ව්‍යාපාරයක තොරතුරු අපේක්ෂා කරන පාර්ශවයන්ට අපි කියනවා කිව්වා කවුරු කියලාද ඇල්මැති පාර්ශවයන් කියලා මේ ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු ඕන කිව්වා නේද ළමයි මේ ඇල්මැති පාර්ශවයන්ට අපි තොරතුරු ලබා දෙන්නේ මොකක් සම්බන්ධයෙන්ද කියන එක මත මොකක් සම්බන්ධයෙන්ද කියන එක මත ගිනුම්කරණය ප්‍රධාන කොටස් පහකට බෙදෙනවා ඔන්න බලන්න කලින් අපි බෙදුවා ගිනුම්කරණය කොටස් දෙකකට මූල්‍ය ගිනුම්කරණ තොරතුරු සහ මූල්‍යමය නොවන ගිනුම්කරණ තොරතුරු කියලා එතකොට ඒ බෙදුවේ මොකක් මතද මුදලින් මයින්ඩ පුළුවන්ද බැයිද කියන එක මත ඊට පස්සේ අපි ගිනුම් තොරතුරු පාවිච්චි කරන්නේ කවුද කියන එක මත ආය කොටස් දෙකකට බෙදුවා මොකද්ද මූල්‍ය ගිනුම්කරණය සහ කළමනාකරණ ගිනුම්කරණය කියලා. ඒක පාවිච්චි කරන්නේ කවුද කියන එක මත. එතකොට දැන් අපි කොටස් පහකට බෙදන්න යනවා ගිනුම්කරණය මොකද්ද අපි විසින් තොරතුරු ලබා දෙන්නේ මොකක් ගැනද? අපි විසින් තොරතුරු ලබා දෙන්නේ මොකක් පිළිබඳවද? ඒ කියන්නේ ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු දෙන්නේ මොකක් පිළිබඳවද කියන එක මත ප්‍රධාන කොටස් කීයකට බෙදෙනවද ගිනුම්කරණය පහකට බෙදෙනවා ගිනුම්කරණය කොටස් කීයකට බෙදෙනවද පහකට බෙදෙනවා පළවෙනි වර්ගයට අපි කියනවා ව්‍යාපාර ගිනුම්කරණය කියලා මොන ගිනුම්කරණය කියලාද ව්‍යාපාර ගිනුම්කරණය කියලා ව්‍යාපාර ගිනුම්කරණය කියලා ළමයි ව්‍යාපාර ගිනුම්කරණයේදී අපි විසින් තොරතුරු සපයන්නේ කවුරු සම්බන්ධවද අපි විසින් තොරතුරු සපයන්නේ කවුරු සම්බන්ධවද ව්‍යාපාරයක් සම්බන්ධව එහෙනම් අපි මෙච්චර වෙලා කතා කළේ ව්‍යාපාර ගිනුම්කරණය ගැන ව්‍යාපාර ගිනුම්කරණය ගැන අපි කතා කළේ මොනවා ගැනද ව්‍යාපාර ගිනුම්කරණය ගැනයි අපි තොරතුරු ලබා දෙනවා කිව්වේ කවුරු සම්බන්ධයෙන්ද ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් දෙවෙනි එක ගිනුම්කරණයේ දෙවෙනි එක කවුරු සම්බන්ධයෙන්ද කියන එක මත තොරතුරු සපයන්නේ බෙදනවා තවත් වර්ගයකට ඒකට කියනවා පුද්ගල ගිනුම්කරණය කියලා පුද්ගල ගිනුම්කරණය කියලා ළමයි පුද්ගල ගිනුම්කරණයේදී තොරතුරු සපයා දෙන්නේ පුද්ගල ගිනුම්කරණයේදී තොරතුරු සපයන්නේ තොරතුරු තමයි මේ පුද්ගල ගිනුම්කරණයේදී තොරතුරු සපයන්නේ කවුරු සම්බන්ධයෙන්ද කිසියම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් කවුරු සම්බන්ධයෙන්ද කිසියම් පුද්ගලයෙකු සම්බන්ධයෙන් එනම් මේ කිසියම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් තොරතුරු සපයනවා නම් ආන්ගේ ගිනුම්කරණයට අපි කියනවා මොන ගිනුම්කරණය කියලාද පුද්ගල ගිනුම්කරණය කියලා මෙන්න මේ පුද්ගල ගිනුම්කරණය කියන එක ළමයි මෙන්න මේ පුද්ගල ගිනුම්කරණය කියන එක අපිට මොකේද උසස් පෙළේදී සාකච්ඡා කරන්න නැහැ මෙන්න මේ පුද්ගල ගිනුම්කරණය කියන එක ඔයා AAT කරනවා නම් AAT වල තුන්වෙනි අධ්‍යයනයේදී personal taxation පුද්ගල බදුකරණය කියලා ඔයාලට විශයක් එනවා එතකොට ළමයි මේ බදුවලදී විතරක් නෙමෙයි දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුවට විතරක් නෙමෙයි පුද්ගල ගිනුම්තරතුරු ඕනේ බැංකුවකින් ලෝන් එකක් ගන්න ගියාම බැංකුවකේ පුද්ගලයා පිළිබඳ තොරතුරු ඉල්ලනවා එතකොට අපි සපයන්නේ පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු එහෙනම් කිසියම් තනි පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු සපයනවා නම් එකී ගිනුම්කරණයට අපි කියනවා මොන ගිනුම්කරණය කියලාද පුද්ගල ගිනුම්කරණය කියලා ඊළඟට ළමයි තුන්වෙනි වර්ගය තමයි තුන්වෙනි වර්ගය තමයි ළමයි සමාජ ගිනුම්කරණය මේකත් අපිට උසස් පෙළේදී අධ්‍යයනය කරන්න තියෙනවා සමාජ ගිනුම්කරණය ළමයි සමාජ ගිනුම්කරණයේදී තොරතුරු සපයන්නේ කවුරු සම්බන්ධයෙන්ද මේ තොරතුරු සපයන්නේ සමිතියක් සම්බන්ධයෙන් මොකක් සම්බන්ධයෙන්ද සමිතියක් සම්බන්ධයෙන් එහෙම නැත්නම් අපි කියනවා ලාභ අරමුණු කර නොගත් ඒකකයක් සම්බන්ධයෙන් ලාභ අරමුණු කර නොගත් ඒකකයක් සම්බන්ධයෙන්
එනම් මේ සමිතියක් සම්බන්ධව තොරතුරු ලබා දෙනවා නම් එකී ගිණුම්කරණයට කියනවා මොන ගිණුම්කරණය කියලාද සමාජ ගිණුම්කරණය කියලා. එතකොට අපිට උසස් පෙළ තුලදී ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කියලා වෙනම එකකයක් තියෙනවා. සමාජ ගිණුම්කරණය එහෙම නැත්නම් සමිතියක ගිණුම් තැබීම සිදු වෙන්නේ සමිතියක තොරතුරු සපයන්නේ කොහොමද කියන එක අපිට අධ්‍යයනය කිරීම සඳහා. ඊළඟට හතරවෙනි එක. මේ හතරවෙනි එකට කියනවා අපි ළමයි රාජ්‍ය ගිණුම්කරණය කියලා. රාජ්‍ය ගිණුම්කරණය මෙන්න මේක අපිට උසස් පෙළේදී හදාගන්න නැහැ. රාජ්‍ය ගිණුම්කරණය. එතකොට ළමයි රාජ්‍ය ගිණුම්කරණයේදී තොරතුරු සපයන්නේ කවුරු සම්බන්ධයෙන්ද? මේ තොරතුරු සපයන්නේ ළමයි රාජ්‍ය ආයතනයක් සම්බන්ධයෙන්. මොන ආයතනයක් සම්බන්ධයෙන්ද? රාජ්‍ය ආයතනයක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ රාජ්‍ය සංස්ථාවක්, රජයේ දෙපාර්තමේන්තුවක්, ව්‍යවස්ථාපිත මණ්ඩලයක්, ආන්නේ වගේ රාජ්‍ය ආයතනයක් සම්බන්ධයෙන්. එන රාජ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් තොරතුරු සපයා දෙන්න කරන ගිණුම්කරණයට කියනවා මොන ගිණුම්කරණය කියලාද? රාජ්‍ය ගිණුම්කරණය කියලා. එතකොට ඒකේ රාජ්‍ය ආයතනයක් ගැන තමයි තොරතුරු සපයන්නේ. එතකොට අපි හිතමුකෝ කල්ජ තෙල් නීතිගත සංස්ථාව. එතකොට ළමයි කල්ජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලික අංශයට ඒක ව්‍යාපාර ගිණුම්කරණයට අතර වැටෙනවා. හැබැයි ළමයි රාජ්‍ය සංස්ථාවක තියෙන ගිණුම් ව්‍යුහය සාමාන්‍ය ව්‍යාපාරයේ ගිණුම් ව්‍යුහයට වඩා වෙනස්. හැබැයි සාමාන්‍ය ව්‍යාපාරයක ගිණුම් ව්‍යුහයට සමාන වෙන්නේ ළමයි ඔය රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය සහ පෞද්ගලික කර්මණාකරණයට භාජනය කරලා තියෙනවා. එතකොට ළමයි ඒක සලකන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් විදිහට. එතකොට ඒක රාජ්‍ය ප්‍රතිපත්ති වලින් වෙනස්, රාජ්‍ය ප්‍රතිපත්ති වලට වඩා වෙනස් යන්නේ. දැන් උදාහරණයක් විදිහට සමහර ආයතන දිනන කළමනාකරණය සම්පූර්ණයෙන් පුද්ගලික අංශයට දීලා තියෙන්නේ. එතකොට ළමයි ඒකේ අරමුදල් කිසිවක් මහා භාණ්ඩාගාරයට යන්නේ නැහැ. එතකොට ළමයි ඒක සාමාන්‍ය ව්‍යාපාරයකට වඩා තත්ත්ව වෙනස්. ආන්නේවට තමයි අපි කියන්නේ මොන ගිණුම්කරණය කියලාද? රාජ්‍ය ගිණුම්කරණය කියලා. පස්වෙනි වර්ගය. මේකත් අපිට උසස් පෙළ ගිණුම්කරණයට නැහැ. හැබැයි මේක උසස් පෙළ ගිණුම්කරණයට නැති වුණාට මේක උසස් පෙළේ ආර්ථික විද්‍යාවට තියෙනවා. ඒකට කියනවා අපි ජාතික ගිණුම්කරණය කියලා. ජාතික ගිණුම්කරණය කියලා. ළමයි ජාතික ගිණුම්කරණයේදී අපි තොරතුරු සපයන්නේ කවුරු සම්බන්ධයෙන්ද? රටක් සම්බන්ධයෙන්. රටක්, දේශයක් සම්බන්ධයෙන්. තොරතුරු සපයනවා නම් ආන් ඒකට කියනවා මොන ගිණුම්කරණය කියලාද? ජාතික ගිණුම්කරණය කියලා. මේක ඕගොල්ලෝ අහලා තියෙනවා ළමයි ජාතික ගිණුම්කරණය. ඕගොල්ලෝ අහලා තියෙනවා ළමයි රටක හරිද අයවැයක් හදලා ඉදිරිපත් කරනවා. එතකොට මේ අයවැයක් හදලා ඉදිරිපත් කරන්නේ මොකක් සම්බන්ධයෙන්ද? සමස්ත රටක් සම්බන්ධයෙන්. ගෙවුම් ශේෂය හදනවා. ඒක හදන්නේ සමස්ත රටක් සම්බන්ධයෙන්. දලදේශීය නිෂ්පාදිතය හදනවා. ඒක හදන්නේ සමස්ත රටක් සම්බන්ධයෙන්. එහෙනම් සමස්ත රටක් සම්බන්ධයෙන් ගිණුම් වාර්තාවක් ඉදිරිපත් කරනවා නම් ආන් ඒක සලකන්නේ මොන ගිණුම්කරණයේ විදියටද? ජාතික ගිණුම්කරණයේ විදියට. එහෙනම් ළමයි මට කියන්න ව්‍යාපාර ගිණුම්කරණයේදී අපි තොරතුරු සපයන්නේ කවුරු සම්බන්ධවද? ව්‍යාපාරයක් සම්බන්ධව. පුද්ගල ගිණුම්කරණයෙන් තොරතුරු සපයන්නේ මොකක් සම්බන්ධවද? පුද්ගලයෙක් සම්බන්ධව. සමාජ ගිණුම්කරණයෙන් තොරතුරු සපයන්නේ සමිතියක් සම්බන්ධව. ඒ වගේම රාජ්‍ය ගිණුම්කරණයෙන් තොරතුරු සපයන්නේ රාජ්‍ය ආයතනයක් සම්බන්ධයෙන්. ඒ වගේම ජාතික ගිණුම්කරණයෙන් තොරතුරු දෙන්නේ මොකක් සම්බන්ධයෙන්ද? රටක් සම්බන්ධයෙන්. එහෙනම් ළමයි තොරතුරු ලබා දෙන්නේ මොකක් සම්බන්ධයෙන්ද කියන එක මත ගිණුම්කරණයේ කොටස් කීයකට බෙදෙනවද? පහකට බෙදෙනවා. මේ පහට ලස්සන නමක් ගිණුම්කරණයේදී කියනවා ගිණුම්කරණ ඒකක කියලා. මොනවා කියලාද? ගිණුම්කරණ ඒකක. ඒ කියන්නේ ගිණුම්කරණයට භාජනය කරන ඒකකය. ව්‍යාපාරයක්ද, පුද්ගලයෙක්ද, සමිතියක්ද, රජයේ ආයතනයක්ද, රටක්ද කියන එක මත ගිණුම්කරණයේ කොටස් කීයයිද? පහයි. එහෙනම් මොකද්ද කිව්වේ? ගිණුම්කරණ ඒකක කීයක් තියෙනවද? පහක් තියෙනවා. ගිණුම්කරණ ඒකක පහයි. මොනවද ඒ? ව්‍යාපාර, පුද්ගල, සමාජ, රාජ්‍ය සහ ජාතික ලෙස ව්‍යාපාර ඒකක කීයක් තියෙනවද? පහකට බෙදෙනවා. ව්‍යාපාර ඒකක පහකට බෙදෙනවා. එහෙනම් මේ අපි කතා කළේ තොරතුරු අපි ඉදිරිපත් කරන්නේ, තොරතුරු සපයා දෙන්නේ කවුරු ගැනද කියන එක මත
ගිනුම් කරන ඒකක කොටස් කීයකට බෙදෙනවා කියන එකද පහකට බෙදෙනවා කියන එකයි අපි මේ කොටසින් මොනවා කළේද සාකච්ඡා කළේ. එහෙමනම් අපි ඊළඟ ඔන්ලයින් එකේදී ඊටාම වැදගත් කොටසක් පිළිබඳව ඊළඟට සාකච්ඡා කරමු.